කපු දේවල් මොනවද? ඒ අතර රට ආක්‍රම ගණනාවක ලක් වෙන්නේ නැද්ද අපේ? ඒ ලක් වෙද්දී අපේ මොනව වෙනස් වුණාද කියලා එක එකත් හොයාගෙන යනවද? කොහොමං අදනත් අපේ පාලකයන් කවුරු පාද්දද? දැන් මං බයින් නෑ පුතා. මොකද මං අවදිනේ ඔයවා හින්දා තමයි. සුද්ධගේ තියෙන්නේ නෙවෙයිද මං අපේ මේ බව පොළවේ? අපිට උරුම අපේ මේ පොළවේ අපිට කියලා අද මොනවද තියෙන්නේ? මොකුත් තියනවද? ඔක්කොම බඳුද්දට ඕන විදිහට මේ ඔක්කොම වෙන්නේද? ඈ එන අපේ පාලකව දැනගන්න ඕන අයනම් අදම බෙදෙයිද මං රට ආදරේ මොකටද ඉන්නවනම්? නෑ බෑ පුතා. ඔය එක එක්ක රට ආදරේ නෑ. ආදරේ නම් ඔය බෙදිල්ල ඔතන තියෙන්න පුළුවන්ද? බෑ පුතා. ඈ මහින්දවාදී වෙනම කොට දකින්න පුළුවන්ද? මං මෙන්න රස කතාවක් ගන්නම් උඹලට. මෙතන ඉන්නවා ඔනේ ඔය හැම පක්ෂයටම ආදරේයි. අත්ත කතා කරමු චුට්ටා. ඈ ඉතල මට මහින්ද කතා කරනක මහින්දගේ පැත්තෙන් කතා කරනක පරම සත්‍ය වගේ. ඇත්තම ඇත්ත ඒක වගේ පේන්නේ. පරම සත්‍ය කියන්න බෑ මම ඒකට කැමති නෑ. ඇත්ත වගේ නෙමෙයි අපිට පේන්නේ. ඒ අපි හිතලාදී පක්ෂ කට්ටිය ඔ මොනවා කිව්වත් කරත් මොකද වෙන්නේ අපිට? ඒක හොඳයි. හරි ඒක හරි නෙමෙයිද? අපි බයිනවා ඊට පස්සේ අපි දැන් පෙරමුණේ කිපල්ලකෝ UMP කාට අපි බයිනවා. ඇයි? අපි මවාගත්තු ලෝකයක් තුළ ඉඳන් අපි අරුන්ට බයින්නේ නැද්ද? උන් අපිට? උන්ට රනිල් කතා කරොත් කොහොමද? අපිට මහින්ද කතා කරනවා වගේ තමයි උන්ට රනිල් කතා කරන එක. එතකොට අපිට මහින්දගේ පැත්තෙන් කතා කරද්දී අපිට හිතෙන් දැනෙන දේ වගේ තමයි. අර බලන්න තොපි වගේ කල්පනා කරපියා තොපි ඔළුවත් තොපි සමල්ලාට මැදල් මේ මාධ්‍ය වලට පාව තොපි ඉතින් බයිද කරේ නැද්ද? මහින්ද විරුද්ධව කතා කරොත් මහින්දගේ පැත්තට ලැබුණ විරුද්ධව කතා කරන චැනල් වලට පාව විරුද්ධත්වය දැක්වෙන්නේ නැද්ද උඹලා? දැක්වුවා. ඒ මහින්ද විරුද්ධව කතා කරන හැම මිනිහකටම උඹලා විරුද්ධත්වය දැක්වෙන්නේ නැද්ද? දැක්වුවා. ඉතින් අවදියව කොයිතික ඇති බලද්ද අපිට අවදි වෙන්න. එතකොට අපේ දැකීම නේද මේ පන්නේ තියන්නේ? අවබෝධින්ද අපි මේවා දකින්නේ? නෑ. අන්න එතන නේද වැරදිලා තියන්නේ එහෙනම්. ඔව්. ආ බං. UMP එකට UMP උන් හොද වෙන්නත් පෙරමුණේ කවුන්ට පෙරමුණේ උන් හොද වෙන්නත් මහින්ද මේ මහින්ද මෛත්‍රී දාලා ගිහලා අලුවෙක් එකතු වෙද්දී එතනත් කට්ටියකට ඌව හොද වෙද්දී ඈ මාර නැද්ද මේක? හිතපියවක අපේ පන්නේ කියලා. ඈ උන් බලපියවක ෂෝක් එකේ ඉන්නවනේ පොළ. ඒක තමයි දැන් වෙන්න ඕන පුතා. උන් ඉන්න ඕන හොදට තොපි ඔළුව අවදි වෙන්න. මහින්ද රනිල් මෛත්‍රී එකට ඉන්නේ ඉන්න තොපි ඔළුව අවදි වෙනවා. ඈ එතකොට රටේ පන්නේයිද බං? එකට ඉන්න ගමේ එකට ඉන්න යාළුවෝ මේ සහෝදරයෝ වගේ ඉන්න යාළුවෝ ටික විරසක වෙයිද? ඡන්දයක් කිට්ටුවෙද්දි මොකද වෙන්නේ ගමේ? පළයවක ගමට තොපි පළයවක තොපේ විරුද්ධ පාක්ෂිකයට තොපි දක්වපු ආකල්පේ. ඈ මොන එකට හිටපු යාළුවෝ වුණත් පෙන්වන්න බැරි වුණාද ඡන්ද කිට්ටුවෙද්දි? ඉතින් මේ බොරුවක් නේ බං. අපි ගොඩනගාගත්තු ලෝකේ ඉඳන් නේ අපි මේ ඔක්කොම දකින්නේ. දේශපාලුව ආවද බං උඹලා ගෙදර? මල ගෙදරකදී? ඈ මල මගුල් ගෙදරට ආවද දේශපාලුවා? මල මගුල කියන්නේ කාටද? ගමට නේ බං. උඹලගේ දරුවෙක් ගියාරේ මගුලක් ආරේ මොකක් උත්සවයක් උඹලා ඒතරට බලනවද? UMP පෙරමුණ බේද බලනවද? මට කියපල්ලක උඹලා ඒ වෙලාවට බලනවද? උඹලගේ මගුල වෙලාවට උඹලා බලනවද? UMP පෙරමුණ බේද? පක්ෂ පාට බේද බලනවද? නෑ. අර ආගම මේ ආගම බලනවද? නෑ. ඉතින් බං මොකක්ද එන්නම් මේ? මායාවක් නේ බං. නිදියල්ලා මායාදැලේ.